මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වැඩපිළිවෙල අසාර්ථකයි ගෝඨාභය මහත්තයා ෆේල් සර් ෆේල් කියන කතාව අපි කිව්වා. හැබැයි රටපැත්තෙන් ගත්තහම වැඩ කටයුතු රටට රටක් ෆේල් වෙන විදියට වැඩ කටයුතු කරාට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ රට ෆේල් වෙන්න දෙන්න. හැබැයි අනිත් පැත්තෙන් ගත්තහම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ වැඩපිළිවෙල ෆේල් වුණාට ඉතුමන්ලගේ පැත්තෙන් වැඩේ පාස් වෙච්ච බව තමයි අද සමහර තැන්වල ප්‍රසිද්ධියේ කතා කරන්න තියෙන්නේ. දැන් සයින්ද මරුදු පැත්තෙන් ගත්තාම සර් පාස් වෙලා තියෙනවා. සාඩින් පරිප්පු පැත්තෙන් ගත්තාම සර් පාස් වෙලා තියෙනවා. ඉන්දන මිල පැත්තෙන් ගත්තාම සර් පාස්. එතකොට රක්ෂිත වනාන්තර වලින් ගත්තාම සර් පාස්. ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ල පාස්. එතකොට ගල් වැලි පාස් ඒවා පාස් වුණා. ඒ වගේම පිල්ලයන් එතකොට සිල් රෙදි නඩු ඒ වගේ කටයුතු වලදී පාස් වෙලා තියෙනවා. ඒ වගේම ටෙස්ට් කිට් ගෙන්නන බඩවලදී ඒගොල්ල පාස් වෙලා තියෙනවා. තමන්ට ඕන දේවල් කරගෙන තියෙනවා. එතකොට ව්‍යාපෘති තමන්ට ඕනේව අහෝසි කරගන්න තමන්ගේ හිරේ ඉන්න අයව නිදහස් කරගන්න එතකොට තමන්ට ඕන ඕන දේවල් කරගන්න බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නඩු නිදහස් කරගන්න නොඑක් නොඑක් කාරණා වලින් ගත්තහම දැන් පාස් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ වැඩ ටික කරගන්න තුනෙන් දෙක අරගනිද්දි පාස් වෙලා තියෙනවා. එතකොට නීති අතට ගැනීමේදී පාස් වෙලා තියෙනවා. එහෙම පැත්තෙන් ගත්තහම පාස්. අපි කියන්නේ ඒවා සර්ගේ පැත්තෙන් පාස් කරගෙන රට ෆේල් කරන්න එපා කියන එක තමයි අපි කියන්නේ. රට ෆේල් වෙනවට අපි විපක්ෂයේ විදියට විරුද්ධයි, ඒකට ඉඩ දෙන්නේ නැහැ කියන එක තමයි අපි මේ වෙලාවේ කියන්නේ. දැන් අද වෙනකොට පුවත්පත්වල සඳහන් වෙනවා මරණ දඬුවම ලැබුවත් හොඳින් කල්ක්‍රියාවෙන් ජීවත් වෙනව නම් නිදහස ලබා දෙන්න උනත් පුළුවන් කියලා. ගුණා හැරෙන්නේ තනකොළ කන්න බව පොල් පැලේ කන්න බව අපිට බලාගන්න පුළුවන් හැරෙන විදියෙන්. එතකොට දැන් මේ එන්නේ මරණ දඬුවම ලැබපු තමන්ට හිතවත් දේශපාලකයන් නිදහස් කර ගැනීමටයි කියන කාරණාවත් දැන් එළියට එන්න පටන් අරගෙන තියෙනවා. දැන් ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා 69 ලක්ෂයක් ඡන්දෙ දීලා තියෙන ජනතාව මේ හිරේ ඉන්න වැරදි කරපු මිනී මරපු ඒ වගේම වර්ජාවලට සම්බන්ධ වෙච්ච අය නිදහස් කරගන්නට ඒ අයව දේශපාලනික වශයෙන් හිර කරලා තියෙන ඒ නිසා ඒ අයව නිදහස් කරගන්න කියලා 69 ලක්ෂයේ ජනතාව ඡන්දෙ දුන්නේ කියලා කියනවා. අපි 69 ලක්ෂයක් ජනතාවගෙන් ප්‍රශ්න කර සිටිනවා ඔබ බලාපොරොත්තු වුණේ මේ මනුෂ්‍ය ඝාතන සිද්ධ කරලා එහෙම නැත්නම් වෙනත් රාජ්‍ය දේපල කොල්ල කාලා ඒ අයව නිදහස් කර ගැනීමට ඒ අයව පුද්ගලිකව නිදහස් කර ගැනීමටද ඔබ ඡන්දෙ දුන්නේ කියලා ඔබ ඔබේ පපුවට තට්ටු කරලා කල්පනා කරලා බලන්න කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. Breaking.lk